සුබෝදාසන තෙරුවන් සරණයි ඔබට විශේෂයෙන්ම උදාවෙච්ච මේ 2018 නව වසර ඔබේ සියලු යහපත් කල්පනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා සිරස FM පන්සිල් මළුවේ අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මහා රහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ 2018 වර්ෂයේ පළමු වනදා පුන් පොහෝදා වෙනුවෙන් ලබා දුන් දුර්ලභ දහම් සාකච්ඡාවක් දැන් ඔබ ශ්‍රවණය කරන්නේ අපේ ස්වාමීන් වහන්ස අපි විවිධ අවස්ථාවන් වලදී උපකාරක ධර්ම පිළිබඳව ශ්‍රවණය කොට තිබෙනවා විශේෂයෙන්ම අද වෙනි දිනයක වර්ෂයක ආරම්භයේදී මේ උපකාරක ධර්ම කියලා කියන්නේ මොනවද කියලා පැහැදිලි කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා උපකාරක ධර්මයන් කියන්නේ දැන් මං මේත මොහොතකට පෙර ආතුව දාන පූජා කියලා වෙලාවෙත් මං කුවා ඔබලා දන් පූජා කිරීමෙන් මහා සංඝ රත්නය අරමුණු කරගෙන උපකාරක ධර්මයන් සිද්ධ කිරීමෙන් ජනතාව අරමුණු කරගෙන උපකාරක ධර්මයන් සිද්ධ කිරීමෙන් රැස් කර ගන්නා උපින් කියලා. ඒතොර එතෙන්දී උපකාරක ධර්මයන් කියලා දැන් ඔබලා මේ මොකද්ද කරන්නේ? මේ උපකාරක ධර්මයක් කරන්නේ. කාටද? මේ රටේ ජනතාවට. ඒතොර දැන් මේ පන්සිල් මළුව බෞද්ධ ජනතාව විතරක් නෙමෙයිනේ ක්‍රිස්තියානි මහත්තුරුත් අහනවා. හින්දු මහත්තුරුත් අහනෑ ඉන්නවා. මුස්ලිම් මහත්තුරුත් අහනෑ මන්ද මටයි කියලා තිනවා මුස්ලිම් මහත්තුරුත් අහනෑ මේ මගෙන් ඒවා මේවා අහලා තිනවා. ඉතින් ඒ වගේ දැන් ඔබලා ජනතාවට කරන්නා වූ යම් උපකාරක ධර්මයක් මේ කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යම් පින්වතෙක් කෙනෙකුට ආහාර දුන්නා නම් ඒ කියන්නේ ආහාර පූජා කළා නම් එයා ලබන්නේ බලයයි කියලා. තේනද ආහාර පූජා කිරීමෙන් එයා බලය කියන කාරණේ පෙරලා ලබනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා යමෙක් ඇඳුම් පැළඳුම් පූජා කරනවා නම් ඒ කියන්නේ චීවර පූජා කරනවා නම් එයා නිරේතුරු වර්ණේ ලබනවා කියලා. මොකද එයා ලබන්නේ වර්ණේ. ඒ කියන්නේ දැන් එහෙනම් බලන්න අපේ රටේ බලය ලබා ගත්තා වූ බලවත් පිරිස ඉන්නවනේ ශරීර ශක්තියෙන් බලවත් අය ඉන්නවා. එතකොට ඒ බලය ලබා ගැනීමට මොකද්ද ඒගොල්ලෝ දීලා තියෙන පෙර ජීවිතේ? දානය දීලා තියෙනවා. ආහාර දීලා තියෙනවා. එතකොට ඒ වගේම බලන්න අපේ රටේ අප්‍රමාණ වර්ණෙන් වර්ණ සම්පත්තියෙන් බබලන අය ඉන්නවා. ශරීර වර්ණයෙන් අප්‍රමාණෝ ප්‍රභාෂරයි ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් පෙර ජීවිතේ ඇඳුම් පූජා කළා නම් නෝනා එයා මොකද්ද ලබන්නේ වර්ණය. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් යාන වාහන පූජා කරනවා නම් එයා ඊළඟ ජීවිතේ මොකද්ද ලබන්නේ සැපය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සැප ලබන අයත් ඉන්නවනේ. දැන් සමාජයේ කොච්චර දුක් විඳින අය ඉන්නවද සැප විඳින අය ඉන්නවද අති සුඛෝපභෝගී ජීවිත ගත කරන අය ඉන්නවද? එතකොට මේ සැපයට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා යාන වාහන දීලා තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යමෙක් ආලෝකයේ දෙයිද එයා ඇස් දුන්නා වෙනවා කියලා. ඒ කියන්නේ යමෙක් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ආලෝක පූජාවන් කරනවා. ඒ වගේම සංඝයා උදෙසා විහාරස්ථාන උදෙසා ගෙවල් දොරවල් උදෙසා ආලෝකයෙන් පරිත්‍යාගයන් සිද්ධ කරනවා. දැන් කෙනෙක් ඇවිල්ලා අපිට කුටියකට භූමිතෙල් කාලා ගෙනත් දෙනවා. එතකොට ඒ ලාන්තෑරුම් පත්තු කරන්නේ භූමිතෙල් කාලා. එතකොට එයා මොකක්ද ඒ දුන්නේ? ආලෝකය අපිට පූජා කළා. ඉන්න යාට ලැබෙන්නේ මොකද්ද? ඇස් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පෙනීම ලැබෙනවා යාට. පෙනීම දුර්වලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පහන් ආලෝකයෙන් පූජා කරන්න කියලා. අපිට කවුරු හරි ගිනි පෙට්ටියක් ගෙනල්ලා කුටියකට පූජා කළොත් ඒ ආලෝකයක් එින් යාට පෙරලා ලැබෙන්නේ මොකද්ද? ඇස් ලැබෙනවා. තියුණු ලස්සන හොඳින් පෙනෙන ඇස් දෙකක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යමෙක් ආවාස කුටි හදලා දෙනවා නම් සංඝයා ආරමු කරගෙන ආවාස කුටි හදලා දෙනවා නම් එයා සියල්ල දුන්න කෙනෙක් බවට පත් වෙනවා. මොකද එයා සියල්ලම දුන්නා. ඒ කියන්නේ සංඝයාට විතරක් නෙමෙයි ඈ. දැන් ඔබලා සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන ගිහි කෙනෙකුට ගෙයක් හදලා පූජා කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ සියල්ල දුන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හය වෙනුව ඔබ යමෙකුට ධර්මයෙන් අනුශාසනා කරනවා නම් ඔබ යමෙකුට ධර්මය දෙනවා නම් ඔහු අමෘතය දුන්නා වුණා කියනවා. එහෙනම්ද මොකද්ද අමෘතය? එහෙනම් දැන් ඔබලා මේ මොහොතේ පන්සිල් මළුව තුලින් මේ දෙන්නේ කුමක්ද ශ්‍රාවක ජනතාවට? අමෘතය. දැන් දන්නවද ඔබලා අමෘතය දෙන්නේ කියලා? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබ ලක්ෂ සංඛ්‍යාත ඒ පිරිසකට මේ මොහොතේ දෙන්නේ අමෘතයයි කියලා නෝන. එතකොට එහෙනම් බලන්න අමෘතය මේ මොහොතේ ඔබලා ලෝකයාට දුන්නත් නෝනා මොකද්දෝ හේතුවක් නිසා ඒ අමෘතය ඔබලාට දෙන්න වෙලා තියෙන්නේ වතුර කලවම් කරලා. පිළිගන්නවද?
ඔබලා අමෘතය තමයි දෙන්නේ ධර්මය දෙන්නේ මම ධර්මයෙන් අනුශාසනා කරනවා නමුත් ඔබලාට අමෘතය දෙන්න වෙලා තියෙන්නේ ආයතනයක් හැටියට ඔබලා ආයතනෙත් නෙමේ කොයි ආයතනයක් ඒක හේතුඵල ධර්මයක් දෙන්න වෙලා තියෙන්නේ නෝනා අමෘතය වතුර කලවම් කරලා නමුත් ඔබලා දක්ෂ වෙන්න ඕනේ වතුර කලවම් කරලා දුන්නත් ඔබලා දෙන්නේ අමෘතය කියන කාරණේ හිතලා සතුටු වෙන්න මම වතුර කලවම් කරලා දෙනවා කියලා කාරණේ මොකද කිව්වේ දැන් ඔබලා මේ පන්සිල් මලුව සමාදර දෙනකොට අනිවාර්යෙන් මේකට වෙළඳ දැන්වීම ඇතුළත් කරනවා ඒ වගේම අනිකුත් වැඩසටහන් වල විස්තරයන් ඇතුළත් කරනවා ඒ වගේම සින්දුවක් බොදු ගීතයක් ඇතුළත් කරනවා එතකොට ඒකයි මම කිව්වේ ඔබලා අමෘතය දුන්නා ඔබට දෙන්න වෙලා තියෙන්නේ වතුර කලවම් කරලා ඒක ඔබලාගේ වැරද්ද නෙමෙයි මොකද මාධ්‍ය ආයතනයක් පවතින්නේ අනිවාර්යෙන්ම මුදල් මත ඒක වාණිජමය හේතුවක් මතයි අරමුණු මතයි පවතින්නේ ඉනිසා අනිවාර්යම ලාභයක් අවශ්‍යයි ඉනිසා එවැනි තැනකදී අපිට ඒවෙන් බැහැර වෙන්න කියලා අපිට කියන්න බැහැ ඒවෙන් බැහැර වෙන්න කියන කාරණය අපිට කියන්න බැහැ අනිත් එක මාධ්‍ය අතර බලවත් වූ තරඟයක් සමාජයේ තියෙනවා ඉතින් ඒ තරඟකාරී තත්වය තුළ අමෘතය පමණක් ඔබලා දෙන්න ගියොත් ආයතනික වශයෙන් ආර්ථික වශයෙන් ඒවා බිඳවැටීමට ලක් වෙනවා ඉනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න හිතන්න අමෘතයයි ඔබලා දෙන්නේ ඒ අමෘතය දෙද්දී ඔබලාට සිද්ධ වෙනවා හේතුඵල ධර්මයන් නිසාම අනිවාර්යෙන්ම ඊට වතුර කලවම් කළා දෙන්න මොකද මටත් එක එකනා සමාල්ලාට කියපු අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ පන්සිල් මළු යන වෙලාවේ දැන්වීම් ගොඩා යනවා කියලා එහෙම කියපු අය තියෙනවා තව සුතේ මම නම් ඒකට වරද්දක් දකින්න මට නම් පුළුවන්කම මට දකින්න මොකද ඒක ඇලීම් ගැටීම් දෙයතර හිර වෙලා දැක්කොත් ඒක අපිට වැරද්දක් කියලා දකින්න පුළුවන් නමුත් මේහා ආයතනයක් පවත්වාගෙන යන්නේ මුදල්මය හේතුන් මතයි ඒ නිසා දරුව අපිට ඒවා වැරදි කියලා මට නම් කියන්න පුළුවන්කම නැහැ නමුත් Taman දක්ෂ වෙන්න ඕනේ අමෘතය දෙද්දී පුළුවන් තරම් අඩුවෙන් වතුර කලවම් කරන්න මොකද මට මතකයි මං දවසක් වාහනේ කේ වෙලාව යන්නේ වාහනේ යන වෙලාවේ එදා පන්සිල් මළුව දවසක් ඒ මහත්තයාට මං කිව්වා මහත්මයා මේ වෙලාවේ පන්සිල් මළුව ඇන්ති කියලා ඒ රේඩියෝ එක දාන්න කියලා ඒ මහත්තයා රේඩියෝ එක දැම්මා දාලා දැන් පන්සිල් මළුව මං අහගෙන යද්දී එතන එක තැනක නතර කරලා සින්දුවක් ගියා ඉතින් අත් වශයෙන්ම මං ඒ සින්දුවට හරි කැමති සින්දුවක් ගිහි කාලේ මං හරිම කැමති සින්දුව යද්දී ඒ මහත්තයා මොකද කළේ එක පාටම රේඩියෝ එක වැහුවා පන්සිල් මළුව ආගෙන යන වෙලාව එක පාටම රේඩියෝ එක වැහුවා ඉතින් රේඩියෝ එක වහපු වෙලාවේ මේ ඉතින් මං තේරුණා දැන් මෙයා රේඩියෝ එක වැහුවේ ඇයි සින්දුව යන නිසා ඉතින් ඊට පස්සේ දැන් එයාම තීරණය කළා විනාඩි 4ක් වගේ ගියාම දැන් සින්දුව නතර වෙලා ඇති කියලා ඊට පස්සේ ඒ මහත්තයාම දැම්මා දානකොට පන්සිල් මළුවගේ ඉතින් මං කෝ අනේ මහත්තයෝක වහලම දාන්න තේරුමක් නැහැ සින්දුත් යනවා පන්සිල් මළුවත් යනවා ඔය දෙකම එකට යන්න අවශ්‍ය නැහැ නෝක වහලා දාන්න කියලා මං ඒ මහත්තයාටම ලකුණු දීලා සද්දන කර හිටියා ඉතින් දරුවෝ අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම සද්ධර්මයේ තුලින් මේ වෙලාවේ පන්සිල් මළුව අහන වෙලාවේ කෙනෙක් සින්දුවකට ගැටෙනවා නම් වෙළඳ දැන්වීමකට ගැටෙනවා නම් ඒ කියන්නේ ඔබ පන්සිල් මළුව අහලා නැහැ පන්සිල් මළුව අහලා නැහැ ඒ නිසා ඔබ සින්දුවක් යද්දී ඒ සින්දුවට ඔබේ හිත ගැටෙනවා නම් බොදු ගීතයක් යද්දී එහෙම නැත්නම් වෙළඳ දැන්වීමක් යද්දී ඔබේ හිත ගැටෙනවා නම් ඔබ දකින්න ඕනේ වෙළඳ දැන්වීම දිහාවත් සින්දුව දිහාවත් නෙමෙයි ගැටෙන ඔබේ හිත දිහයි උතනයි ධර්මයේ තියෙන්නේ ඒ නිසා පන්සිල් මළුව අහලා ඔබ ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ ඒ දකින අහන දෙයට ගැටිලා නෙමෙයි ඇලිලත් නෙමෙයි ඔබ නිරයතුරුවම ඒ ගැටෙන ඇලෙන හිත දෙස Taman දැකලා ප්‍රශ්නේ තියෙන්නේ තමා තුලයි කියලා දැනගෙන ඒ ප්‍රශ්නේ නිවැරදි වීම තමයි Taman අමෘතය ලැබුවා වෙන්නේ තේන්නද එහෙම නැත්නම් අමෘතය දුන්නත් ඔබලා වතුර කලවම් කරලා දුන්නත් ඔබ අමෘතය ලබා නොගත් කෙනෙක් බවටයි නිරයතුරුවපත් වෙන්නේ අපේ ස්වාමීන් වහන්ස සමාජය තුල හැම ස්තරයකම ප්‍රශ්න අපි දකිනවා පුංචි දරුවෝ දෙමව්පියන්ගේ පීඩාවන් නිසා මානසික ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා ඒ වගේම තරුණ පිරිසත් සුළු ප්‍රශ්නයකදී පවා මානසික වැටෙන තත්ත්වයකට පත් වෙලා ඒ වගේම පවුල් සංස්ථාව තුල ස්ථාවරත්වයක් නැහැ පොදුවේ ගත්තහම සමාජයේ හැමතැනකම විවිධ ප්‍රශ්න රෝග තියෙනවා මානසිකව ගැටලු තියෙනවා අපේ ස්වාමීන් වහන්ස මේ සියල්ලක්ම මේ අලුත් අවුරුද්දේ නිවැරදි කරගත හැකි මාර්ගයක් තියෙනවද කුමක්ද ඔබ වහන්සේ මේ පිළිබඳව අපට අනුශාසනා කරන්නේ මෙහෙමයි නෝන සමාජය තුල දැන් ඔබේ කිව්වේ ළමයින්ටත් ප්‍රශ්න තියෙනවා ළමයින්ගේ තකීකරුභාවයන් නිසා වැඩිහිටියන්ගෙන් වෙන්නා වූ පීඩා නිසා ළමයින්ටත් ප්‍රශ්න තියෙනවා. ඒතර පාසල් වියේ වැඩිහිටි දරුවන්ටත් ප්‍රශ්න තියෙනවා. තේන්නද? ඒවා මේගොල්ලෝ විකෘති කාමාශාවන්ට ගොදුරු වෙනවා, අන්තර්ජාලය හරහා වැරදි දේවල් වලට යොමු වෙනවා, සමාජය තුළ වැරදි චිත්‍රයක් දකිනවා. එතනින් කියනවා තරුණ ජීවිත ගත කරන කෙනා
අනතුරට පත් වෙලා තිනවා. ඒගොල්ලන්ගේත් ලෝභ ද්වේෂ මෝහයන් හැසිරීම රටාවන් වැඩිහිටියන් අනුගමනය කරන්න කියලා වැඩිහිටියන්ගේ පූර්වාදර්ශයන් ගන්න කියලා බලවත් අනතුරු තියෙනවා. එතන මැදි වයසට එනකොට ඔබ කියනවා පවුල් ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න ඒවත් තියෙනවා කියලා. එතන වයෝ වෘද්ධ භාවයට ගියාට පස්සේ මොකද වෙන්නේ? රෝගී භාවයේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් ඕකෙන් පැහැදිලි වෙන්නේ නෝනා වයස් ભેදයකින් තොරව ජීවිතේ දුකයි කියන කාරණේ. එච්චරයි වෙන දෙයක් නැහැ. එහෙනම් ළමා කෙනාටත් ඒ දුක තියෙනවා. ළමයින් නිසා දෙමාපියනොත් දුක් විඳිනවා. දෙමාපියන් තුලත් ඒ දුක් විඳිනවා. දෙමාපියන්ගේ රෝගී භාවයන් දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා දරුවනු පීඩාවට පත් වෙනවා. ඒතොර ඔතනින් පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. වෙන දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් කියනවා නම් ළමා ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. පාසල් කාලේ කිසි ප්‍රශ්නයක් නැහැ. තරුණ කාලෙත් ප්‍රශ්නයක් නැහැ. වයසක කාලේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඒක ධර්මයක් නෙමෙයි. ඉතින් එතනින් මෙහා අපි දකින්නේ මේ සෑම වයස් ශ්‍රේෂ්ඨකම නොනා එක හා සමානව දුක කියන කාරණේ බැසගෙන තියෙනවායි කියන කාරණේ. ඉතින් දුක බැහැලා තියෙනවා නම් දුකට හේතු දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දුකට හේතුව තමයි තෘෂ්ණාව කියන කාරණේ. ඉතින් කුමක් කෙරේ තෘෂ්ණාවද සකස් කරගන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසායි දුක සකස් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් දුකෙන් මිදෙන්න නම් මාර්ගය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඔච්චරයි බොහොම සරලයි කාරණේ. එතකොට එහෙනම් දුක සමාජය තුල තියෙනවා නම් නෝනා අපි නිරේතුරුවම සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් ශක්තිමත් වෙන්න ඕනේ. දැන් වසරක් ලබන වෙලාවේ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින් වහන්සේ මේ ලබන්නා වූ වසරේ අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම දේ කුමක්ද කියන කාරණය මට කියන්න තියෙන එකම එක කාරණේයි. ඒක මම කිව්වේ දෙ නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේයි කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ මුළු ශාසනයම කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. උතනයි තියෙන්නේ. මේ මුළු ශාසනයෙන් අඩක් නෙමේ ආනන්ද කාලක් නෙමේ අඩක් නෙමේ තුන් කාලක් නෙමේ මේ මුළු ශාසනයම කියන්නේ මේ මුළු ශාසනයම රඳා පවතින්නේ මේ මුළු ශාසනයම විනාශ නොවි රැකී පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසායි කියලා කියන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න වසරක් බවට පත් කරගන්න නම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මුළු ශාසනයේම අර්ථය හැටියට අඳුන්නපු කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. එතන තමයි ප්‍රධානම දේ. ඔබට සැපය අවශ්‍ය නම් ඔබට දුකට ඔබ අකමැති නම් ඒ සැපේ සොයා යන මාර්ගයේ ශක්තිමත් කරගන්න ඕනේ නම් ඔබ ලැබුවා වූ නව වසරේ ඔබේ එකම අරමුණ එකම බලාපොරොත්තු එකම ප්‍රාර්ථන එකම උත්සාහයේ වීරියුත්තේ කල්යාණ මිත්‍රාශ්‍රේ ලබාගෙන. ඒතර කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ. එතනත් මොකද මෙතෙන්දී කල්යාණ මිත්‍රයින් හැටියට අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පින්වතුන්ලා සොයාගෙන යන්නේ නැහැ. එහෙම සොයාගෙන යන්න හදන මොහොතක් මාසා අපි තව 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 නැති ප්‍රශ්න ගොඩක පැටලෙනවා. ඒ නිසා මෙතනදී කල්යාණ මිත්‍රයා හැටියට ඔබ දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් විනය සූත්‍ර අභිධර්ම ධර්මයන් තියනවාද? එම ධර්මයන් විකෘති භාවයෙන් තොරව සමාජගත කරන කෙනයි කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතනදී ධර්මයේ විකෘති භාවයෙන් තොරව සමාජගත කරනවායි කියන කාරණේ විතරක් ගැලපෙන්නේ නැහැ නෝනා. එතන ඒක ප්‍රධානම සුදුසුකම ඒක තමයි. නමුත් යම් කෙනෙක් ධර්මයේ අර්ථයන්ට බාහිරව හැසිරෙමින් එයා සූත්‍රගත ධර්මයේ දේශනා කරනවායි කියන කාරණේ එයා කල්යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. මොකද එයා සමාජයට වැරදි ආදර්ශයන් දෙමින් සීලය තුර වරපතල ආකාරයෙන් එලිපිට දුර්වලභාවයට පත් වෙමින් සූත්‍රගත දේශනා කරනවායි කියන කාරණේ අර්ථවත් භාවයට පත් වෙන්නේ නැහැ. දොර සැබෑ කල්යාණ මිත්‍රයා හඳුනාගනිද්දී තමන් යම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර අර්ථවත් ධර්මය දේශනා කරනවා නම් නිවැරදිව ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන යන කෙනෙකුත් වෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන. ඒකද යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සූත්‍රගත ධර්මය නිවැරදිව දේශනා කරමින් ඒ දේශනා කරන කෙනා කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ තායිලන්තේ කියලා අපිට එයා කල්යාණ මිත්‍රයෙක් කියලා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම නිවැරදිව දේශනා කරමින් උන්වහන්සේ කියනවා නම් මාළු කෑල්ලක් වැළඳුවොත් අහවල් අපායට යනවා කියලා උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. මොකද ඒවා නිසා බරපතල මිත්‍යා දෘෂ්ටික භාවයන් සමාජය තුළට කාන්දු වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය
අත්‍යවශ්‍ය මාංගයක් ඔබේ සැපේ උදෙසා ඔබ දුකටපත් වෙච්ච කෙනෙක් නම් ඔබ සැපවත් නව වසරක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර විනය අභිධර්ම ධර්මයන් විකෘතිංගෙන් තොරව දේශනා කරන ඒ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්ත එකතු කරගන්න උත්සාහ කරන්නා වූ මහා සංඝරත්නයයි නෝනා කල්යාණ මිත්‍රින් හිටිය අපි දකින්නෝ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් නිරේතුරු ඔබ සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගන්න තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්න මොකද සිංහල බෞද්ධ ජනතාව කියන්නේ සරණක් ඇති පිරිසක් සරණක් නැති පිරිසක් නෙමෙයි අපිට සාස්තුන් වහන්සේක නමක් ඉන්නවා උන්වහන්සේ දේශනා කළා වූ ලිඛිත ධර්මයක් තියෙනවා ඒ ධර්මය පවත්වාගෙන යන ධර්ම මාර්ගයේ ගමන් කරගන්න සුන්දර ආර්ය සංඝරත්නයක් ලෝකේ වැඩි ඉන්නවා එන ධර්මයේ සම්දික්කව ධර්මයක් ජීවමානව අපේ ඇස් ඉදිරිපිට මේ මොහොතේ තියෙනවා එනිසා ඒ තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් දකමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවය දකමින් තෙරුවන් සරණ පිහිටන්න වෙනවා දෙවෙනි කාරණය තමයි මේ සමාජයේ තුල මේ සියලුම ප්‍රශ්න මතුවලා තියෙන ඕනා කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වීම කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වෙන්නේ තෙරුවන්ගේ කෙරෙහි සද්ධාව දුර්වල වීම. තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රභාවේ දුර්වලයි. එනිසා නිරේතුරුව සමාජයේ උත්සාහගත යුතුයි මේ ලැබුවා වූ නව වසරේ කර්මය කර්මඵල විශ්වාසය පිළිබඳ විශ්වාසය ජීවිතයට එකතු කරගන්න ඕන. මොකද ඔතනදී විශාල දුර්වලතාවයක් සමාජය තුල තියෙනවා. ඒ කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල නිසාම සමාජයේ බලවත් ආකාරයෙන් සම්මා සංකප්පයන් දුර්වල කරගන්නවා. හිංසාව ඇති කරගන්නවා ද්වේෂය ක්‍රෝධය වෛරය පලිගැනීම ඇති කරගන්නවා ලෝභ දේශ මොහය ඇති කරගන්න ඊළඟට සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම නොනා කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල නිසා අපි විනාශ කරගන්න දැන් බලන්න වර්තමාන රටේ යම් අර්බුදයක් තියෙනවා නම් නොනා ඒ අර්බුදය ඇති වෙන්න මූලික හේතුව මොකද්ද සීලේ දුර්වල බව සීලේ දුර්වල බව දැන් අපිට සමාජයේ තුල බස් එකක ගියත් වාහනයකට ගියත් කෙනෙක් ඇවිල්ලා අපේත් එක්ක කතා කළා අපිට පේනවා අපේ සමාජයේ දැන් දීර්ඝ කාලයක ඉඳන් බරපතල දේශපාලන අර්බුදයක් තියෙනවා දේශපාලන අර්බුදයක් තියෙනවා සමාජයක මුදුන් ඉහළම තලයේ තමයි දේශපාලනය කියන තැන එතන ආදර්ශමත් නොවුනොත් නොනා මුළු සමාජෙම කඩාවැටීමකට ලක් වෙනවා එතකොට එහෙනම් මේ මොහොතේ ක්‍රියාත්මක භාවයට පත් වෙන මේ බලවත් වූ දේශපාලන ව්‍යාකූල භාවය ඇති වෙන්න මොකද හේතුව කාරණා දෙකක් සීලේ දුර්වලභාවය මොකද සීලේ දුර්වලභාවය එක බොරුව දෙක ද්වේෂය ඔය දෙකේ ඵලයයි ඒ කවුරු මේවාට සම්බන්ධ වුණත් නොනා මම මුලින් කිව්වා සංඝයා කියන්නේ සමාජය හදන්න යන කෙනෙක් නෙමෙයි සමාජය වෙනස් කරන්න යන කෙනෙක් නෙමෙයි සංඝයා කියන්නේ සමාජයේ වෙන දේවල් වල ආදීනවේ සමාජයට පෙන්වලා දෙන කෙනෙක් කියලා මේ ආදීනවේ පෙන්වා දීමකුයි කරන්න වෙන දෙයක් නෙමෙයි එහෙනම් මේ මොහොතේ දම් දේශපාලන ව්‍යාකූලත්වයන් සමාජය තුල තියෙනවා නම් ඒ ව්‍යාකූලත්වයන් ඇතිවෙන්න හේතුන් දෙකයි එකක් බොරුව දෙක ද්වේෂය පලිගැනීම දේශය ඔය වෛරය ව්‍යාපාදේ ඔය හේතුන් නිසා. එතකොට දැන් ඒකේ විපාකයන් මොනවද කියලා බලන්නකෝ. දැන් මේ විපාකයන් සමාජය තුල පේන්නේ නැද්ද? එක. මොකද්ද? සීලෙන් දුර්වලභාවයට පත්වෙන කෙනා ලබන පළවෙනි විපාකය මොකද්ද? එයා අනිවාර්යයෙන්ම ජනප්‍රිය භාවයෙන් දුර්වලභාවයට පත්වෙනවා. එතකොට දැන් දේශපාලනයේ ක්‍රමයේ තුල අපි ඕක දකින්නේ නැද්ද? कोई आंडवा तिब्बा तेगोलो शिल्पद दुर्वल किसान जनता दुर्वल भावेट अत्य जनप्रिय भाव पीरियन देवनी कारण मुकाद जनता वतरट अन्नगोलो बीय बीन जनता वतरट अन्न बी आई नियमित काल वलोल चांदती अन्न ने नियमित काल वलोल जनता विश्रहाट अन्न ने ऐ शीले दुर्वल भाव अन्न विपाक तीन इन्हें एस पनापीठ में विपाक तीन इक काट नैकी है යම් රජයක් මැතිවරණය උදෙසා ජනතාව විශ්රහට යන්න බය නම් අනිවාර්යයෙන්ම ඒ රජයේ සීලෙන් දුර්වලයි මේ හේතුඵල ධර්මයන් කියන්නේ ධර්මයයි මං කියන්නේ ධර්මයෙන් දුර්වලයි එහෙනම් දැන් ජීවමානව කාරණා දෙකක් අපිට පේනවා ඇස්පන අපිට මොකද්ද ජනප්‍රියභාවය දුර්වල වෙනවා ජනතාව ඉදිරියට යන්න බය වෙනවා එහෙනම් දැන් අපිට නොපෙනෙන තව කාරණා දෙකක් තියෙනවා මොකද්ද ඒ කාරණා දෙක එක ඊළඟ කාරණය සිහි මුලාවට පත් වෙලා මරණයට පත් වෙනවා ඊළඟ කාරණය දුගතියේ ඉපදෙනවා. නමුත් දැන් අපිට ඇස්වලට පේන කාරණා දෙක ඒ ආකාරයෙන් පේනවා නම් නොපෙනෙන කාරණා දෙක සිද්ධ නොවේ කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? යන්න බෑ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න. ඒක තමයි නුවණින් මෙනෙහි කරනවා කියන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරනවා කියන්නේ ඒකයි. එයා දැන් ධර්මානුකූලව අන්න සතිය සියාවා. මෙතර වෙලා ඉදී සතිය සියය තුල නෙමෙයි.
පංචනීවරණය තුල ඉන්නේ. මොකද අපේ සමාජයේ වැඩිපුර පිරිසක් ඉන්නේ පංචනීවරණය තුල. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංචනීවරණය තුල ඉන්නේ. අන්න දැන් සතිය සීයාව කොහොමද සතිය සීයාවේ? අන්න දෙයනේ මේ බොරුව නිසා ද්වේෂය නිසා ලැබෙන අකුසල් විපාක දෙකක් මේ මොහොතේ සම්දික්කෝ අපි ලබනවා. දැන් ඒක දැනගත්තේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම සෙවණේ. එයාට තිබ්බේ මොකද්ද නුවණින් මෙනෙහි කරන්න. අන්න එයා දකිනවා මේ දෙක දිත්ත ධම්ම වේදෙනීව අපි මේ මොහොතේ ලබනවා නම් දෙයි හාමුදුරුවනේ අනිවාර්යෙන්ම සිහි මුලා වෙලා මරණය කියන දේ එනවමයි. එනවමයි. දැන් අපි අතීතයට හිත යොමු කරලා බලන්න 1948 ඉඳන් ලංකාවේ පහළ වෙච්ච පාලක පින්වතුන්ලා ගැන සාදුකාර දීලා මරුණායි කියලා අපි ආරංචියක් ඇහුවද? නැහැ. තරහට වැරද්දකට කියනවා නෙමෙයි. නිවැරදි වෙන්නයි කියන්නේ. සාදුකාර දීලා hina වෙනවා අනේ මං යනවා පුතේ යනවා දුවේ එහෙම කියලා මරුණ පාලකෙක් අපි දකින්නේ නැහැ. ඒ සෑම කෙනෙක්ම අවසාන කාලේ නෝනා බලවත් විපත්තීන්ට මූණ දීලයි ජීවිතේ අවසාන හුස්ම ඉල්ලුවේ. සිහි මුලා නොවී මරණ. දැන් මෙතනදී අන්න නුවණින් එයා දකිනවා. අපේ සමාජයේ ජනප්‍රියභාවයන් පිරිහෙනවා නම් ජනතාව ඉස්සරහට යන්න අපිව බිය ඇති වෙනවා නම් අන්න සතිය සිහි වෙනවා අනිවාර්යෙන්ම සිහි මුලා නොවී මරණයක් මගේ ඉස්සරහා තියෙනවා සිහි මුලා නොවී මරණයක් තිබ්බනම් අනිවාර්යෙන්ම මං දුගතියට වැට මෙතනයි බෞද්ධකම කියන්නේ නමුත් මේ බෞද්ධකම නෙමෙයි අපේ බෞද්ධයෝ ගන්නෙ අපේ බෞද්ධයා කියන්නේ සුදු ඇඳුමක් ඇඳගත්ත පොයට සිල් සමාදන් වුණා ඇතිතරම් සිල්පද මිදිනවා ඇතිතරම් ලෝභ දේශ මොහය වඩනවා දැන් අන්න එයා දකිනවා එහෙනම් සිහි මුලා නොවී මරණෙක් මගේ ඉදිරියේ තියෙන තැන නෝනා අන්න එයා සීලෙන් ශක්තිමත් වෙනවා සීලෙන් ශක්තිමත් වෙනවා එයා රටක් නිසා කවදාක්වත් ජාතියක් ආගමක් නිසා සතර අපායට වැටෙන්නේ නැහැ එයා හැකිතාක් සිල්පද ආරක්ෂා කරගෙන අකුසල් මූලයන් වඩමින් එයා තමන්ගේ පාලනය ඉස්සරහට අරගෙන යනවා ඉතින් ඒ නිසා නිරේතුරුවම මේ පූර්වාදර්ශයේ සමාජයට ලැබෙන්නේ නැත්නම් නෝනා කවදාක්වත් සමාජයේ ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉහළෙනුයි සමාජයේ ගොඩනැගෙන්න ඕනේ. පහළෙන් සමාජයේ ගොඩනගන්න බෑ. ඒක කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඉහළෙන් ඒ පූර්වාදර්ශයන් පරමාදර්ශයන් සමාජයට ලැබෙන්න ඕනේ. ලැබුණොත් තමයි පල්ලෙහැන් ඒක ගොඩනැගෙන්නේ. ඒ දේශපාලනය ගැන කතා කළාම අපේ සංඝ සමාජය පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. ඒතර සංඝ සමාජය කියන්නේ නෝනා නිරේතුරුවම මම මුලින් ඔයිට ඉස්සෙල්ල දවසකත් කිව්වා ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂාවයි කියන කාරණේ. එස අපේ ඉදිරියට එන ඕනෑම අභියෝගයක් ජය ගන්න නම් අපි තුවක්කු පිස්තෝල පාවිච්චි කරලා එහෙම නැත්නම් මැටිඅමු තුරුන්ගේ ආරක්ෂාව ලැබලා යාළුකම් ලැබලා අපිට මේ ආරක්ෂාව ගන්න එහෙම ආරක්ෂාවක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා නැහැ. සංඝයාගේ ආරක්ෂාව ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂාවයි. ඒ සංඝයා ප්‍රාතිමෝක්ෂසුල ආරක්ෂා වෙන්න සංඝයා එක පැත්තකින් තමන්ගේ තියෙනා වූ ධර්මයේ ශක්තිය වැඩි කරගෙන නිවන් මාර්ගයේ ශක්තිමත් කරගන්නවා වගේම ඉන් ලබන්නා වූ ඊළඟ ප්‍රතිලාභය තමයි එවැනි සංඝයාට සිව්පස්සේ නැපුපස්ථාන ධර්මයන් කරන ප්‍රමාණයට ගිහි පින්වතුන්ලාගේ ආනිසංස පක්ෂය වැඩි වෙනවා. ගිහි පින්වතුන්ලාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනවා. ඒ නිසා නිරේතුරුවම සංඝ සමාජය දක්ෂ විය යුතුයි. ප්‍රාතිමෝක්ෂ සීලය පුළුවන් උපරිමෙන් ශක්තිමත් කළා සාකරගන්න. මොකද අපි දකිනවා සංඝ සමාජයේ සමහරක් ස්වාමින් වහන්සේලා විනය අභිනය හැටියට දකින අවස්ථාවන් අපි දකිනවා. නමුත් සිල්පදය බිඳීම අකුසලයක් බව ඇත්ත. බිඳෙන සිල්පදය ඇවැත් දේශනා කළා නැත්නම් විනය කරලා පිරිසිදු වෙනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ නිදහස අපිට දීලා තියෙනවා. නමුත් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් විනය අභිනය කරලා පෙන්නනවා නම් අභිනය විනය කරලා පෙන්නනවා නෝනා ඒකට නම් සමාවක් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකට සමාවක් ලැබෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා මම එක දවසක් ওই දුරබැහැර බස් එකක ඇවිල්ලා ඒ බස් එක අතරමඟ නතර කළා තේබොන්න. නමුත් ඒ වෙලාවේ ඇති වෙලාව දෙකට විතර ඇති. දෙකට දෙකත් පහු වෙලා. නමුත් ඒ වෙලාවේ බස් එක නතර කළා මම බස් එකේ ඉස්සරහා සීට් එකේ වාඩිලා ඉන්නවා ඒ මගින් මාතුරු බැහැලා ගිහිල්ලා මට පේනවා මනෝන අර සිය ගානක් මිනිස්සු අතර එක ස්වාමින්වහන්සේ කෙනෙක් පත් කරනවා. වළඳනවා කියන්නේ බැහැනේ දැන් දෙකත් පහු වෙලානේ. බලන්නකෝ ඉතින් දැන් දවල්ට දානේ 12න් පස්සේ දානේ ගත්තායි කියන කාරණේ එවතක්. නමුත් නොන අරසා සිය ගානක් මිනිස්සු ඉදිරියේ දවල් දෙකට අර ස්වාමින්වහන්සේ චීවරයක් දරාගෙන අතන මේසෙ උඩ තියාගෙන බත් කනවා කියන්නේ නොන සිල්පදයක් බිඳීමක් විතරක් නෙමෙයි. උන්වහන්සේ අවිනය විනය කළා පෙන්නනවා. විනය අවිනය කළා පෙන්නනවා. ඒක නොන මිත්‍යා දෘෂ්ටික භාවයේ අගාධයක්. එහි අකුසල් විපාකය. නමුත් පන්සලක ඉන්න ස්වාමින්වහන්සේ කෙනෙක් 12 පසු වෙලා ආහාරයක් ගන්න පුළුවන්. ඒ අරගෙන උන්වහන්සේ සුමානිකට සැරයක් කරී ඇවැත් දේශනා කරලා ඒ ප්‍රශ්නේ පිරිසිදු වෙන්න පුළුවන්. නමුත් අකුසලේ විපාකයට එනවා.
නමුත් එහෙම වෙන මොකද උන්වහන්සේ දන්නවා විනය විනයයි කියලා නේද විනය විනයයි කියලා දන්නවා විනය විනය හැටියට උන්වහන්සේ හිතනවා ගරු කරනවා වැරදු වුණා නම් උන්වහන්සේ ඇවැත් දේශනා කරගන්න මගෙන් අතින් වැරද්දක් වුණා කියලා පිළිගන්නවා නමුත් නෝනා දෙනෝ 1000ක් ඉදිරි අර කඩේ හවස දෙකක් පහු වෙලා අර ඔක්කොම ඉස්සරහා කෑම පිඟානක් කනවා නම් හාමුදුරුවෝ කෙනෙක් උන්වහන්සේ විනයයි අවිනය කරලා පෙන්නන්නේ අවිනය විනය කරලා පෙන්නන්නේ එතන මෙවැනි මේ පුංචි තැන් අපිට નિවර්ධි කරගන්න පුළුවන් තැන්. නමුත් අපි નિවර්ධි කරගන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ගිහි පින්වතුන්ලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ ගෙදර දානෙට වැඩියා ස්වාමීන් වහන්සේලා පන්සල් සමාදන් කළේ 12ට 5ක් තියලා දානෙ වැළඳු 11 12යි 20ට කියලා. අපිට ඇවිල්ලා කියලා තියෙනවා. සයිනස මේක මේක හරිද වැරදිද කියලා. ඒතර නෝනා අපිට මේක හරි කියලා කියන්න බැහැ. හරි කිව්වොත් මම මොකද්ද කරන්නේ විනය අවිනය කරලා කියනවා අවිනය විනය කරලා කියනවා ඒතර බලන්න මේ මේ මෙතන තියෙන පුංචි දෙයක් මොකද්ද පුංචි දෙය විනාඩි 10ක් වේලස්සනින් දාන ගෙදෙට්ට යෑමයි ඒතර විනාඩි 10ක් ඉස්සෙල්ලා දාන ගෙදෙට්ට ගියා නම් දෙයියනේ එතන 12න් ඉස්සෙල්ලා අපිට දානේ අහවර කරගෙන විනය විනය හැටියට පෙන්වන්න පුළුවන් ඒ විනය විනය හැටියට පෙන්වන මොහොතේ ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුරයන් වහන්සේගේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල නමුත් නොනා ඒ පුංචි තැන નિවැරදි කරගන්න අපි දක්ෂ නැහැ. ඒ වගේ පුංචි තැනක් નિවැරදි කරගන්න අපි දක්ෂ නැත්නම් නොනා මේ මුළු ලෝක ධාතුවේම ආධිපත්‍ය දරන මායයා කියන ග්‍රහණින් අපිට ගැලවෙනවා තබා ගැලවීම ගැන හිතන්නවත් පුළුවන් කම නැහැ. ගරු ස්වාමීන් වහන්ස මේ සමාජයේ හැම දිනෙකුගේම විනය දුර්වල විය හැකියි. සමහර අවස්ථාවන් වලදී මෙය සංඝ සමාජයටත් පොදු ඉනේද ස්වාමීන් වහන්ස අපේ විනය යම් තැන්වලදී දුර්වල වෙන්න පුළුවන් තේන්නා නමුත් විනය දුර්වල වීම සංඝයාට මේ සංඝයාගේ යුතුකමක් නෙමෙයි නමුත් එවැනි තැන දුර්වල වුණත් නොනා අපි ඇවැද්දෙසලා විනය කර්මයක් කරලා ඒවා පිළිසඳු කරගන්නවා ඒක වෙනම ප්‍රශ්නයක් තේන්නා එතන අකුසලයක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යමෙක් වැරද්දක් කරනවා නමුත් එයා කරන්නේ වැරද්දක් කියලා එයා දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා කවදා හරියා නිවැරදි වෙනවා කියලා. එයා වැරද්දක් කළත් කරන්නේ වැරද්දක් කියලා දන්නවා. ඒකෝ තව කෙනෙක් ඉන්නවා. එයා වැරද්දක් කරනවා. නමුත් එයා කරන්නේ වැරද්දක් කියලා එයා දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා යාට කවදාක්වත් නිවැරදි වෙන්න බෑ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා. තව තව වැරද්දටම යන්නේ කියලා. තේන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන අපිට මේ උතුම් චීවරය දරාගෙන උතුම් පැවිදි උපසම්පදාව ලබන්න අපිට දැනීම සකස් වුණා කියන්නේ නෝනා අපේ පිටිපස්සේ අප්‍රමාණ වූ පිනක් කුසලයක් තියෙනවා අතීතයේ මේ 2600 තුල අපි මනුස්ස ජීවිතේ පටිච්ච සමුප්පන්නෝ ලබලා අප්‍රමාණ අපි පැවිදි උපසම්පදාව ලබලා තියෙනවා එහි දැනීම මතයි අපිට මේ ජීවිතේ සිවුරු දරන්න මේ පින ලැබුණේ ඒ කැමැත්ත සකස් වුණේ එනං ඒ කැමැත්ත සකස් වෙන තැන අපි විනය අවිනය හැටියට මෙවැනි පුංචි තැන්වලදී අපි ලෝකෙට කියන්න යනවා නම් නෝනා අපි මුළු පැවිදි ජීවිතේම විනාශ කරගන්න. ඒ විනාශභාවයේ විස්තරක් නෙමේ මිත්‍යා දෘෂ්ටික භාවයට වැටීමට අදාළ සියලු දේ සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය වේගයෙන් අනිත්‍ය භාවයට පත් වෙනවා කියලා. සතර මහා ධාතුව නිරේතුරුව කැඳීම් විදීම් විසිරීම් කිපීම් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒයි බුදුරයන් වහන්සේම දේශනා කරන්නේ මේ ජීවිතේ බෞද්ධ භික්ෂුවක් වෙච්ච මම ඊළඟ ජීවිතේ ක්‍රිස්තියානි ෆාදර් මහත්ෙක් වෙන්න පුළුවන් මම විනය අවිනය කරලා ලෝකෙට පෙන්නුවොත් අවිනය විනය කරලා ලෝකෙට පෙන්නුවොත් එහි අකුසල් විපාකයන් නිසාම මගේ බෞද්ධ ජීවිතේ මම බැහැර වෙලා මම ඊළඟ ජීවිතේ අන්‍ය ආගමික පූජකවරයෙක් වෙන්න පුළුවන් ඒකයි බුදුරයන් වහන්සේ කියන්නේ රූපය වේගෙන් වෙනස් වෙනවා කියලා මේ මොහොතේ භික්ෂුවක් ඇටියෙදි ඉන්න මම විනය අවිනය කරලා ලෝකෙට පෙන්වුවොත් ඊළඟ ජීවිතේ මම මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් මිත්‍යා දෘෂ්ටික ප්‍රේතෙක් බවට පත් වෙන්න පුළුවන් ඒ නිසා නිරතුරුව මේ යථාර්ථය අපි දකින්න ඕනේ මේ යථාර්ථය දකිමින් ඕනා අපේ සංඝ සමාජය වගේම දේශපාලන සමාජයත් නෝනා පූර්වාදර්ශී පිරිසක් බවට සමාජය තුල පත් වෙන්න ඕනේ මේ දෙකෙන් තොරව අපිට කවදාක්වත් සමාජයේ නිවැරදි කරන්න යන්න බෑ. නිවැරදි කරන්න යන්න බෑ. මොකද මෙහි පූර්වාදර්ශයන් ඔස්සේ සමාජය ගොඩනැගෙන්නේ. අද ළමා පරපුර හැසිරෙන්නේ, තරුණ පරපුර හැසිරෙන්නේ, පාසල්වල වැඩිහිටි දරුවන් හැසිරෙන්නේ අපේ දේශපාලන මාමලා නැන්දලා සමාජයට දෙන්නා වූ ආදර්ශමයි. වෙනතයක් නෙමෙයි. ආදර්ශමයි. ඒගොල්ලෝ කණ්ඩායම් ගහන්නේ, ප්‍රශ්න ඇති කරගන්නේ, රණ්ඩු වෙන්නේ ඔය ඔක්කොම කරන්නේ කවුද ඔය ආදර්ශයන් අපේ සමාජයට දුන්නේ?
මම මේ දැන් පහුගිය කාලෙක මම දැක්කා පාසලක් ඉදිරියෙන් යනකොට ඒ පාසලේ මොකද තරගයක් ක්‍රිකට් තරගයක් මම නෝනා කිලෝමීටරයකට වැඩිය තනිකරම තදබදේ අර ආදි ශිෂ්‍යෝ වැඩිහිටි ළමයි වාහනවල නැගලා ජීප් වල නැගලා අර කන්ටේනර් වල අර සංගීත කණ්ඩායම් දාගෙන මං හිතන්නේ විනාඩි 45කට වැඩිය එතනට පෙවිලා ඒතකොට දැන් ඒ ඒ හැසිරීමේ ළමයින්ට ගැලපෙන්නේ නැහැ ඒ හැසිරීමේ දරුවන්ට ගැලපෙන්නේ නැහැ ඒතකොට ඒ හැසිරීම ගැලපෙන්නේ නැහැ කියලා දරුවන්ට ක්‍රීඩා කරන්න එපා කියලා අපිට කියන්න බැහැ ඒක අපිට කියන්න බැහැ මොකද අධ්‍යාපනය තුළින් තමයි ජනතාවට නුවණ බුද්ධිය ලබලා දෙන්නේ නමුත් ක්‍රීඩාව විසින් තමයි දරුවෙකුට පෞරුෂත්වයේ නායකත්වයේ අභියෝග ජය ගැනීමේ ශක්තිය ලැබිලා තියෙන්නේ ක්‍රීඩාවෙන්තර දරුවෙක් කියන්නේ නුවණ බුද්ධිය තියෙන්න පුළුවන් නායකත්වයේ අභියෝග ජය ගැනීමේ ශක්තිය පෞරුෂත්වයට නැහැ ඒ නිසා අපිට කියන්න බෑ දරුවන් මේ විදියට හැසිරුණා කියලා ක්‍රීඩා කරන්න එපා කියන එක නේද එහෙනම් දරුවන් මේ විදියට හැසිරෙන තැනට සමාජය ගෙනාවේ කවුද කවුද පූර්වාදර්ශ දුන්නේ අපේ මේ පින්වත් දේශපාලන මාමලා නැන්දලාමයි වෙන කවුරුත් නෙමෙයි ඒගොල්ල මැතිවරණ කාලෙදී මැයිපෙළ පාලිවලදී අර මිනිස්සුන්ට බොන්න දීලා බත් පාසල් දීලා වාහනවල නැගලා කෑ ගහලා පිළිපාලි ගිහිල්ලා ඔය සංගීත සම්දර්ශනාගෙන ඔය සංස්කෘතිය බිහිකලේ කවුද? එතනයි බිහිකලේ. එහෙනම් දරුවන්ට බැලලා වැඩක් නැහැ. දරුවෝ මේවට වක් කියන්න ඕනේ නැහැ. දරුවෝ පූර්වාදර්ශ ගන්න වැඩිහිටි සමාජේ. ඒතොර මේ වැඩිහිටි සමාජයේ පූර්වාදර්ශ දෙන්න ඉහළම තැන ඉන්න මේ රටේ දේශපාලනේ. මේ රටේ සංඝ සමාජය. එස ඒවා අනිවාර්යයෙන්ම සීලෙන් ශක්තිමත් භාවයට පත් වෙන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා අපි මේ සීලේ දුර්වලභාවයන් නිරේතුරුව සකස් කරගන්නේ මේ කාමේ ආස්වාදයේ රූපේ ආස්වාදයේ පිළිබඳව නොදන්න යථා තත්ත්වේ නොදන්න නිසා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි කාමේ ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේ නැහැ. කාමේ ආස්වාදයන් හයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානය මේ ඇස නිසා සකස් වෙන්නා වූ කැමැත්ත ඇසේ ආස්වාදය කියනවා. මේ කන නිසා නාසය නිසා දිව නිසා ශරීරය නිසා මනස නිසා ඇතිවෙන්නා වූ කැමැත්තේ විඥානයන් බුදුරජාන් වහන්සේ කියනවා කාමයේ ආස්වාදය කියලා. ඒතර බුදුරජාන් වහන්සේ කාමයේ ආස්වාදයක් නැහැ කියලා අපිට කියන්නේ නැහැ. මහණෙනි කාමයේ ආස්වාදයක් තියෙනවා. නමුත් මේ කාමයේ ආස්වාදය කෙටි. මේ කෙටි කාමයේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ වූ ආදීනවයක් ලබනවා. දීර්ඝ වූ ආදීනවයක්. ඒ නිසා මහණෙනි මේ කාමයේ ආස්වාදයේ කෙටිභාවය දැකලා මේ කාමයේ ආදීනමේ දීර්ඝභාවය දැකලා කාමයේ නිස්සරණය සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ සමාජීය වටපිටාව පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ කොහොමද? සමාජයේ දක්ෂ නැහැ රූපේ අනිත්‍යයි කියලා දැකලා මේ රූපය කියන්නේ කෙටි ආස්වාදයක් කියලා දැකලා මේ ආදීනමේ දීර්ඝ බව දැකලා නිස්සරණයට යන්න කැමති නැහැ. සිල්පද ආරක්ෂා කරගෙන නිරේතුරුව සම්මා සංකප්පයන් වඩමින් සම්මා වාචාවන් වඩමින් සම්මා වායාමයන් වඩමින් සම්මා සතිය ඇති කරගෙන පංච නීවරණ යටපත් වුණා වූ හිතක් කරා යන්නේ ඒගොල්ලෝ දක්ෂ නැහැ. මොකද්ද ඒගොල්ලෝ දැන් කරන්නේ? ඒගොල්ලෝ රූපේ ආස්වාදයේ කෙටි එක දකිනවා. හරි. ඊළඟට මොකද කරන්නේ? ආදීනවේ දිගයි ඒකත් දකිනවා. දැකලා ඒගොල්ලෝ නිස්සරණය කරා යන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ රූප මාරු කරමින් රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන. තේරුණාද? ඒකයි අද සමාජයේ වෙන්නේ. දැන් අපි මෙතෙන්ට ආවේ රූපේ ආස්වාදේ කෙටිභාවය දැකලා. මේ ආදීනවේ දිගයි ඒ නිසා මේ ආස්වාදයට රැවටෙන්න එපා කියන තැන ඉඳන් අපි නිස්සරණයට ආවා. නමුත් වර්තමාන සමාජයේ නෝනා වැඩිහිටි පක්ෂයේම සමාජගත කරන්නේ මේ ධර්මයේ නෙමෙයි. මේක කන පිට පෙරලා තින්නේ. ඒ නිසා රූපේ ආස්වාදයේ කෙටි වෙනකොට රූප මාරු කරනවා. නිස්සරණයට යන්නේ නැහැ. කෙනෙක් දැන් රූපේ ආස්වාදයට ග්‍රහ වැටිලා විවාහයකට යනවා. විවාහයකට ගියා අවුරුද්දක් දෙකක් තුනක් ගියා අන්න දැන් ආස්වාදය ආදීනවයට හැරෙනවා රූපේ මාරු කරනවා. දික්කසාදයකට යනවා. නිස්සරණය ගැන හිතනවාද? ධර්මයට අදාළව හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා රූපේ ආස්වාදයේ කෙටි. එහෙනම් ආදීනවය කියන දේ සාධාරණයි. තේන්න? එහෙනම් රූපේ ආදීනවේ සාධාරණ නම් මම කරන්න ඕනේ සිල්පද පා ආරක්ෂා කරගෙන සද්ධාම තුල ශක්තිමත් වෙලා ලැබුණේ රූපයෙන් සතුටු වෙලා ලැබුණ රූපය තුලින් රූපයෙන් මිදීමේ ගමනට අපි යන්න. තේන්න? නමුත් දැන් ඒක අපි කරන්නේ නැහැ. ආස්වාදය හිඳුනේ ගමන් ආදීනවේ දකින්න කැමති නැහැ. එක්ක දික්කසාදයකට යනවා, එක්ක නෝනා වෙනස් කරනවා, එක්ක පෙම්වතිය වෙනස් කරනවා.
අන්න ගිහිල්ලා රූපය වෙනස් භාවයට පත් කර ගන්නවා තේන්න වැඩිහිටි සමාජය මොකද කරන්න කියලා බලනකො මේ කාරණය වැඩිහිටි සමාජය මොකද කරන්නේ තේන්න අද වැඩිහිටි සමාජය නෝනා මේක බලවත් ආකාරයෙන් සමාජගත වෙලා මේ ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් බහර වෙලා අනාගතයේ දිනෝනා මේ නාකි තරුණයින් කසාද බඳින නාකි මනමාලින්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන් මොකද්ද තරුණයන් කසාද බඳින නාකි මනමාලියන්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන් ඔබලා හිතන්න සමාජය තුල වැඩි වෙනවද කියලා මම දන්නේ නැහැ ඔබලානේ සමාජය දන්නේ නේද ඔබලා බලන්නේ ඒක නොවෙනවද කියලා අනිවාර්යයෙන්ම නෝනා මේ මොකද්ද වෙන්නේ ධර්මයක් මොකද ඒගොල්ලෝ කාමයේ කෙටි ආස්වාදයේ දකින්නේ නැහැ රූපේ කෙටි ආස්වාදයේ රූපේ දීර්ඝ ආදීනවේ දකින්නේ නැහැ ආදීනවේ දැකලා නිස්සරණයට යා යුතු මිනිස්සයෝ රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්න යනවා රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්න යෑම නිසා නැවත 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 අසරණ භාවයන්ට පත් වෙලා නෝනා මුළු සමාජයම එකම මඩගෝරුවක් බවට පත් වෙනවා ඒක තමයි සමාජය තුල මේ වෙන්නේ එතකොට ඇයි මේ සමාජය තුල මේ වේදේ වෙන්නේ ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය සකස් වෙන තැන එයා තුල සති සම්බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ එතකොට සතිය කියලා කියන්නේ මොකද්ද සතිය හේතුඵල ධර්මයක් කුමක හේතුඵල ධර්මයක්ද කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීමේ ඵලය තමයි සතිය සිය කියන්නේ මේ කාරණියත් මේ ලබන්නා වූ නවවසරේදී පින්වතුන්ලාට වටිනා දෙයක් වෙනවා මොකද්ද මේ සතිය සහ සීය කියන්නේ කියන කාරණේ සතිය සීය කියන කාරණේ කියන්නේ ඔබ විවේකීව ඉන්නවා කියන්න ඉඳගෙන වාඩි වෙලා නිදාගෙන ඉන්නවා කියන්න ඒ ඉන්න වෙලාවේ ඔබ තුල කාමසිතක් ඇති වෙනවා රාගසිතක් ඔබ රාගසිත ඇති වෙච්ච මොහොතේම ඔබ මොකද කරන්නේ ඒ රාගසිත විතර්ක ඇති කරමින් ඇති කරමින් ඇති කරමින් හිත හිතා යන ඒ හිත හිතා ගිහිල්ලා අවසානයේ සිල්පදයක් බිඳෙන තැනට මේ රාගසිත අරගෙන යනවා. ඒ කියන්නේ මොකක්ද යාට වෙලා තියෙන්නේ? සතිය සිය දුර්වලයි. සතිය සිය දුර්වලයි. සිල්පදයක් බිඳෙන තැනට කාමයේ වර්ධවා හැසිරීමක් වෙන තැනට අරක්කු බොන තැනට බොරුවක් කියන තැනට සත්ව ඝාතනයක් වෙන තැනට මනුස්ස හිංසනයක් වෙන තැනටම විතර්කේ අරන් ගියා. සතිය සිය දුර්වලයි. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයාටත් දැන් රාගසිතක් ඇති වෙනවා. එයා රාගසිත ඇති වෙන මොහොතේ රාගසිතක් ඇති වුණා කියලා හඳුනා ගන්නවා. එයා හඳුනා ගන්න. දැන් අරයට හඳුනා ගන්න පුළුවන් කමක් ලැබුණේ. මෙයා රාගසිතක් ඇති වුණා කියලා හඳුනා ගන්නවා. හඳුනාගෙන රාගසිතේ ආදීනවය දකින්නවා. මේ රාගසිත මං ඉදිරියට වැඩුවොත් සිල්පදයක් බිඳෙන තැන්ටම මාව අරගෙන යනවා. ඒ නිසා යා ඒ රාගසිත ධර්මානුකූලව කලමනාකරණය කරනවා. කොහොමද ධර්මානුකූලව කලමනාකරණය කියන්නේ? රාගසිතක් ඇති වුණා නම් එයා ඒ රාගේ ඇති වුණා වූ රූපය කාය අනුපස්සනාවෙන් දකිනවා. එයා ඒ කාමයේ ඇති වුණා වූ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා. සතර මහා ධාතුවක් හැටියට දකිනවා. මරණානුස්සතිය කට්ටික සංඥාවක් හැටියට අන්න ඒ තුලින් එයා විරාගය ඇති කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා ඒ ද්වේෂසිත අඳුනාගන්නේ නැහැ. දේශය වැඩිලා 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 ගිහිල්ලා ගහ මරාගෙන හිරේ විලංගු වැටුලා ඉල්ලුංගස් යනවා. ද ඉල්ලුංගස් යන්නේ ඉන්න මහත්තයා කියන්නේ කවුද? හිරේ අවුරුදු 10ක් 20ක් මේ දඬුවම් විඳින මහත්තයෙක් කියන්නේ කවුද? බන්ධනාගාරගත වෙච්ච මහත්තයෙක් කියන්නේ කවුද? දේශසිතක් ඇති වුණා. දේශසිත අඳුනගත්තේ නැහැ. ඒ නිසාම විතර්කයන් නැති කරගෙන දේශසිත බලවත් මනුස්ස හිංසනයක් කර අරන් ගියා. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා ඇති වෙන මොහොතේම ද්වේෂසිතක් ඇති වුණා කියලා හඳුන ගන්නවා. එයා ආදීනවය දකිනවා. මේ ද්වේෂය නිසා මම බලවත් අනතුරකට යන්න පුළුවන්. ඒ නිසා එයා ද්වේෂසිත මැඩගෙන සියලු සත්වයෝ සූපත් වේවා කියලා දකිනවා. සියලු සත්වයෝ සූපත් වේවා කියලා එයා ද්වේෂසිතට අරමුණු ඉලක්ක වෙච්ච මිනිස්යාව මෙත් සිතින්ම ජයග්‍රහණි කරනවා. තේන? සතිසිය එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න අපේ සමාජයේ දිහා බලද්දී සතිය සිහිය වැඩි අයද වැඩිපුර ඉන්නේ අඩු අයද කියලා සතිය සිහිය අඩුයි. දේශසිත අඳුනගත්ත තැන දේශසිත මෛත්‍රිය බවට පත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න. රාගසිතක් ඇති වෙච්ච තැනදී රාගසිත යටපත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න. අද සමාජයේ රාගසිත නිසා බලන්න මොනසා කාමයේ වර්ධවා හැසිරීමේ මුදෙසා සමාජයේ ඇස් දෙක පෙනිපෙනි පෙළ ගැහෙනවද කියලා. බලපත්‍ර දීලා
බදු දීලා මේ සියල්ලම දීලා බලවත් ආකාරයෙන් කාමයේ හැසිරීම මත්වතුර බීමු දෙසා සමාජය හරි බැහි බරි ගහලා නෝන ගොඩ නැගෙනවා තේන්න මොකක්ද මේ සතිය සිය දුර්වලයි සතිය සිය දුර්වලයි ආදීන වේ දකින්නේ නැහැ නිස්සරණයක් ගැන දන්නේ නැහැ තේන්න ආස්වාදයේම එහාට මෙහාට මාරු කරමින් නෝනා තමන් අවසානයේ අර දාන් ලෑල්ලේ ඉත්තු මාරු කරනවා වගේ අවසානයේ තමන්ම සතර පායට වැටෙනවා කල්පගණ මෙච්චර සුන්දර ධර්මයක් තියාද තේන්න එනිසා වසරක් ගෙවිලා වසරක් ලබන වෙලාවෙ නෝනා මෙන්න මේ ධර්මතාවයන් අපි ජීවිතයට එකතු කරගන්න දක්ෂණම් තේන්නාද මං හිතනවා අපිට ගොඩාක් මේ වසර සුන්දර වසරයක් බවට පත් කරගන්න පුළුවන් තේන්න හොඳයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කොට අපි පින් අනුමෝදන් කරනවා සිරස් FM පන්සිල් මළුවේ අපි 2018 නව වසර සඳහා ඔබ වහන්සේ ඉතාමත් උතුම් පූජනීය ආරම්භයක් අපට ලබා දුන්නා ඒ ආශිර්වාදයේ තුලින් මේ වසර පුරාවටම සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තියක් ඔබ වහන්සේ අප සියලුම දෙනාට ලබා දුන්නා ඉතින් අප සියලුම දෙනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා නැවත නැවතත් ඔබ වහන්සේව ශ්‍රවණය කරන්නට ඔබ වහන්සේව දකින්නට අප සියලුම දෙනාට හේතු පෑදේවා කියා අප ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඒ වගේම සිරස FM පන්සිල් මළුවට පැමිණි ඔබ සියලුම දෙනාට තුනුරුවනේ ආශිර්වාදයෙන් මේ වසර සියලුම උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වන වසරක්ම වේවා කියා ප්‍රාර්ථනා කරනවා.